ලංකන් ඇක්වේරියම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා යාළුවා ආයිබෝන් කිලි පිලි ගන්නවා මම මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටැංක් එක ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ග පහක් ගැන එහෙනම් අපි යමු වීඩියෝ එකට පිකින මාළු වර්ගය දැන ඇත්තට මෙයාල ගොඩ දෙනෙක් දන්න මාළු වර්ගය මෙයාල ප්‍රමාණයෙන් ගොඩක් විශාල වෙන්නේ නැහැ ලේසින් හදන්නත් පුළුවන් මෙයාල ඉක්වන්න බෝ වෙනවත් මෙයාල බිත්තර මගින් තමයි බෝ වෙන්නේ මෙයාල ගෑනු සතා සෙන්ටිමීටර් 6ත් 4 4 ප්‍රමාණයට වර්ධනය පිරිමි සතා වර්ධනය වෙන්නේ 2.5 3.5 අතර තමා වර්ධනය වෙන්නේ මෙයාලගේ නිජබිම වෙන්නේ දකුණු මධ්‍යම ඇමරිකාව ඇත්තට මෙයාල ලේසින් හදන්න පුළුවන් මාළු වර්ගය මන් දෙවෙනි කතා කරන්න යන්නේ ගුරායි මාළු ගැන. ඇත්තට මෙයාලගේ ගොඩක් කට්ටිය දන්නවා. මෙයාල ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ගයක්. මෙයාලගේ වර්ග කීපයක් ඉන්නවා. මෙයාල සාමාන්‍යයෙන් වර්ධනය වෙන්නේ අඟල් 2ක් අඟල් 4ක් වගේ ප්‍රමාණයට. මෙයාලගේ වර්ග කීපයක් ඉන්නවා. එක වර්ගයක් බ්ලූ ගුරාමි, ඩ්වර්ෆ් ගුරාමි කියලා තියෙනවා. ආයේ පර්ල් ගුරාමි කියලා තියෙනවා. ඒ කට්ටිය තමයි මෙයාලගේ වර්ග. මෙයාලට තමයි ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ගයක්. මෙයාලා ප්ලාන්ට් ටැංක් වලට ගොඩක් කැමති ඇත්තම සර්භක්ෂක මාළු වර්ගයක් මෙයාලා ලේසියෙන් හදන්න පුළුවන් මම තුන්වෙනි කතා කරන්නේ මොලි ෆිෂ් කියන්නේ මොලි මාළු ගැන මෙයාලා වරලණු වර්ග කීපයක වෙනස් වෙනවා මෙයාලගේ පිරිමිසතා වර්ධනය වෙන්නේ අඟල් 3ක් විතර ඒ වුණා ගෑම්සතා අඟල් 4ක් දක්වා වර්ධනය ප්ලේටි මාළුට සමානයි මෙයාලා රන් පෝසින් ඉන්න ගොඩක් කැමති මෙයාලා හිතකර උෂ්ණත්වයේ වෙන්නේ සෙල්සියස් අංශක 28ක් වෙනවා හැබැයි මෙයාලට ගොඩාක් උෂ්ණත්වයේ වෙනස් වීම දරා ගන්න අමාරුයි. මෙයාලා ඇත්තට මිත්‍රශීලී මාළු වර්ගයක්. අනිත් මාළුත් එක්ක හදන්න පුළුවන් ගප්පි, ගුරාමි, ප්ලේටිත් එක්ක හදන්න පුළුවන් මාළු වර්ගයක්. මම හතරවෙනි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්ලේටි මාළු ගැන. ප්ලේටි මෙයාලත් ඇත්තටම ගොඩක් විශාල වෙන්නේ නැහැ. මෙයාලගේ නිජබිම වෙන්නේ දකුණු මධ්‍යම ඇමරිකාව. මෙයාලා ඇත්තටම අඟල් 1.5 අඟල් 2.5 අතර විශාලයක් තමයි වර්ධනය වෙන්නේ. මෙයාල හිතකර උෂ්ණත්වයේ වෙන්නේ සෙල්සියස් අංශක 18ත් සෙල්සියස් අංශක 26ත් අතර ප්‍රමාණය. මෙයාල අවුරුදු 3ක් විතර ජීවත් වෙනවා. මෙයාලත් ඇත්තට මිත්‍රශීලී මාළු වර්ගයක්. පිරිම සතා ගෑන්සරාතටිය පොඩි. මෙයාලත් ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ගයක්. අන්තිමට පස්වෙනි මාළු වර්ගය තෝරගත්තේ ස්පෝට් ටේල් මෙයාලත් ඇත්තටම ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ගයක්. මෙයාල ලයිට් ගෑස්ින් වර්ගය තමයි එතන. ඒ කියන්නේ මෙයාල පිටතරම බෝ වෙන්නේ පැටව මගින් තමයි බෝ වෙන්නේ මෙයාල හරි මිත්‍රශීලී මාළු වර්ගයක් ඇත්තට මෙයාල වර්ධනය වෙන්නේ අඟල් 5 6 අතර ප්‍රමාණයට මෙයාල හිතක උෂ්ණත්වය විදියට මම කියන්නේ සෙල්සියස් අංශක 22 28 අතර ප්‍රමාණයක් මෙයාල හදනවා නම් ඔයාලා මේ ෆිල්ටර් එක භාවිත කරනවා නම් ෆිල්ටර් එක හයි ෆිල්ටර් භාවිත කරන්න එපා ප්‍රෙෂර් එක අඩු ලෝ ෆිල්ටර් එක භාවිත කරන තරමට මෙයාලට පහසුයි ඇත්තට මෙයාල තේසියෙම හදන්න පුළුවන් මාළු වර්ගයක් එනවාදර මම අරගෙන ආව වීඩියෝ ඉවර වෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් කැමති නම් ලයික් කරන්න. මීට වඩා කරුණු ඔයාලා දන්නවා නම් තවත් මාළු ගැන ඒවා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ තවත් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න ඕන මාව subscribe කරලා දකුණු පැත්තේ තියෙන bell icon එක click කරලා යන්න.